ඥාව පිරිහෙන හැටි අනුලෝම ඥානයේ නොවැඩීමෙන් පටිච්ච සමුත්පාදය ගැනත් නිවන ගැනත් විරුද්ධමත පහළ වී නුවන පිරිහෙයි සංකාර උපේක්කාඥානයේ හානිියෙන් සංස්කාර්යන්හි උපේක්ෂාව පහළ කරගන්නා අන්දම නොදැනීමෙන් නුවනින් පිරිහෙයි ංචිතු කම්මතාඥානයේ පරිහානියෙන් ක්ලේෂ සංස්කාරයන් අල්ලාගත් තැනම හරින්නට නොහැකිව නොෙක් ලෙසින් නුවනින් පිරිහයි නිබ්බිධාඥානයේ පරිහානියෙන් අභිරති සං්ඥාව වැඩී කුසල ධර්ම පක්ෂයේ අනබිරතිය නැතිව නුවනින් පිරිහෙයි දීනවඥානයේ පරිහානයෙන් සත්ව සංස්කාරයන් පිළිබඳ පවත්නා ආශ්වාද සංඥාව කඩා ගැනීමට බැරිව වැඩීමෙන් දුකට පත්ව නුවනින් පිරිහයි. බයඥානයේ පරිහානයෙන් ඒකාන්තෙන් බයවශයෙන් දැනගතයුතු සංස්කාරයන් සල්ප ගිනි විෂආදීන් සමග එකට වැටී විනාශමකේයට පත්වන බිළිඳුන්සේ ඒවා ඇසුරු කරමින් දුකටපත්ව නුවනින් පිරිහෙයි උද අවිඥානයේ පරිහානයෙන් උච්චේද දිට්ටි සස්සත දිට්ටිගෙන මිත්‍යදෘෂ්ටිකව ඥානයෙන් පිරිහෙයිමයාකාරයෙන් පටිපදාඥාන දස්සනය වැඩි නැතිනම් නුවනට අයත් අංගෝපාංග නොලැබී පිරිහීමට පත්වෙයි මග්ගා මග්ගඥාන දස්සනය නොවැඩීමෙනද මෙසේම ගතයුතු නොගතයුතු ප්‍රතිපත්තිය තේරුම් ගන්නට නොහැකිව නොගතයුතු මග ගැනීමෙන් ගතයුතු මගනොගැනීමෙන් සම්පූණ ප්‍රතිපත්තිය පැනගොස් නුවනේ පිරිහීම සිදවෙයි අංකා විතරණ විසුද්ධිය නොවැඩීමෙන්ද සත්වයා පිළිබඳවත් සත්වයා වසන ලෝකය පිළිබඳවත් නොයෙක් ආකාර සැකයට භාජනය වී නුවනේ පිරිහීම සිදවෙයි දිිට්ටි විසුද්ධිය වැඩී නැතිකමින් නොයෙක් ආකාර මිත්‍යා අදහස් වැඩීමෙන් සම්ම දෘෂ්ටිය වදවී නුවනේ පිරිහීම සිදවෙයි. ඥාන දස්සන විසුද්ධිය නම් වැඩු ඥානයයි ඒ සපුරාගැනීමය භාවනාවේ ප්‍රධාන තේරුම වන්නේ. මේ ආකාර නුවනට අවශ්‍ය වන අගඋපාංග සම්පූර්ණ කරගැනීම හේතුකොට ප්‍රඥාශරීරය සකස් වන බව සැලකිය යුතුය අව්‍යාව පංචකය සමුදිතවීමෙන් ඒක සන්තාන භාවයට පැමිණීමෙන් ප්‍රඥාශරීරය හඳුන්වා දිය හැකි වෙයි. එසේ දැක්වෙන අවයාව පසෙන් දිට්ටි විසුද්දයත් කංකා විතරන විසුද්ධියත් ශරීරයේ පාදදවය වශයෙන් දත යුතු වෙයි මංගා මග්ගඥාන දස්සන විසුද්ධිය ිබතාඥාන දස්සන විසුද්දිය මේ දෙක හස්ථ දෙක වශයෙන් ගත යුතු වෙයි ඥාන දස්සන විසුද්ධිය ශීර්ෂය වශයෙන් ගත යුතුය සීලය දැනීම එකකි එහි පිළි පැදීම එකකි එහයින් සීලයන් පිළිබඳ දැනීම පහළ කරගත් පමණින් විසුද්ධියෙහි පිහිටියේ නොවේ චිත්ත විසුද්ධි ගැද සැලකයුත්තේ මෙසමය. නහිකේවල ජානනමත්තේන චිත්ත විසුද්දයා පති්ටිතවෝ නාම හෝති නච තත්ත අපති්ட்டාය උපරිවිසුද්ධියෝ සමපාදේතුම් සක්කා යනු ටීකාචාර්ය වචනයයි තනිකර දැනීම් පමණකින් සීල විසුද්ධයෙහි පිහිටියේ නම් නොවයි එහි නොපිහිටා මතු විසුද්ධීන් සම්පාදනය කිරීමට නොහැක්කේය යනු එහි තේරුමයි. විදර්ශනාවේ ක්‍රම දෙක සමතයානික ක්‍රමය සහ සුද්ද විපස්සනායානික ක්‍රමையைයි විදර්ශනාභාවනාවය ක්‍රම දෙකකි. එහි සමතයානිකනම් ඥානේව ඥාானුපචාරවා පති්ටාය විපස්සනං அனுயුஞ்சே தස්සේතං நாමං යනුකි හෙන් ප්‍රථමාදී ද්‍යානයක පිහිටා හෝ එහි උපචාරයහි පහිටාහෝ විදර්ශනාභාවනාවේය දෙන්නහට කියන නමකි. මෙසේ සමතයානික යෝගාවචරයා හට විදර්ශනාබිනිවේශය වන්නේ කලින් තමා තුළ පහළ කරගත් ධ්‍යයානාධයක් දවාරකර ගැනීමනි සුද්ද විපස්සනායානිකයා හට එසේ කලින් දියුණු කරගත් සමතයක් නැත ඔහුගේ භාවනාව සමතයට නොමු සුය ඔහුට අරූප කොටස් ප්‍රකට නැති හෙයින් ආරම්භයේ විපස්සනාබිනිවේසය රූපකොටස්මාර්ගේනිි සමතයානිකයාගේ අභිනිවේසය රූප අරූප දෙකෙන්ම ලැබේ ඔහු ඒ දෙවර්ගේම ප්‍රකටවන හෙයිනි. මේ ආකාරයෙන් ආරම්භ කරන විපස්සනාඥාන පරම්පරාව සම්පූර්ණවන්නේ මේද පක්ෂයම තුළම විසුද්ධි සිත දියුණුවට පත්වීමෙනි. සප්ත විසුද්ධිය ශීල විසුද්ධිය චිත්ත විසුද්ධිය දිට්ටි විසුද්ධිය කාංකා විතරන විසුද්ධිය මගගාමග ඥාන දස්සන විසුද්ධිය පට්ටිපදාඥාන දස්සන විසුද්ධිය ඥාන දස්සන විසුද්ධිය යනු විසුද්ධි සප්තකයයි. එහි සඳහන් මුල් විසුද්ධි දෙක පළමුවෙන් හඳුන්වාදන ලද්දේය දිිට්ටි විසුද්ධියයේ පටන් ඇති විසුද්ධි පස දැන් මෙහි හඳුන්වාදය යුතුව තිබේ. මේ විසුද්ධීන් පිළිබඳව නියම තේරුම පහළවන්නේ මෙයට අයත් භාවනාවේ යෙදීමෙනි. එහි සුතමය වූඥානය පහළ කර ගැනීමට නම් ඇදහිළිමත්ව විදර්ශනාභාවනා උපදේශයන්හි විමසුම්නුවන යදවිය යුතුය. ඒ පිළිබඳව විශේෂ අවබෝධයට හැඳින්වීම පිළිවෙත ප්‍රතිඵල අනුසස්යන ක්‍රම සතරින් ඥානය මෙහේවිය යුතුය. හැඳින්වීම தி්ட்டிිවිසුද්திනම් நாම රூපානங යතාවදස්සනං திட்டிි விசුද්தினாම යனுுහயின் நாம ரூපயான் පිළිබඳ ඇතිතතකීමයි. තමාභාවනාව යොදාගත් அරமුණ මුලින් රූපයක් වෙන්නට ද පුළුවන. අරූපයක් වෙන්නටත් පුළුවන. ඒ එසේ ගත්නාම රූපයන්ගේ ලක්ෂණ වශයනුත්, රස වශයනුත්, පච්චු පට්ටාන වශයනුත් වැටහීම සිදවිය යුතුය. පිළිවෙත. භාවනාවට ගන්නා කර්මස්ථානකොටස් විදර්ශනාවේදී, ශරීර වශයෙන් දැක්කූදේ විය යුතුය. එනම් ස්කන්ද ධාතු ආදියයි. ස්කන්ධ වශයෙන් සැලකීමේදී මනස ඉදිරියට යොමුකරගත් කේසාදී රූප කොටසක් හෝ එට ඇතුළත් ප්‍රකටව වැටහෙන වායුධාතු කොටසක් හෝ විය හැකිය කේසාදී කොටස්වල ප විධාතුව ප්‍රකටය පිත්තාදී කොටස්වල ආපෝධාතුව ප්‍රකටය ආනාපානාදියෙහි වායෝකොටස් ප්‍රකටය භාවනානම්මයට මුලදී හොඳට ප්‍රකට කොටසක් වෙත සිතයොදවා අබිනිවේසය සලකා ගතයුතු බව මූලික විදර්ශනා උපදේශයයි ට නොවනදේ මුලින් ඇල්ලීමෙන් ප්‍රතිඵල දුරස් වෙයි. එසේ සිත එල් බාගන්නා ඒ අරමුණ නැවත නැවත සිතට හොඳට ප්‍රකට වූවක් කරගත යුතුය. ආරම්බේදී එකක් වශයෙන් දැනෙන පෙනෙන ඒ කොටස් සිත තැම්පත්වීමෙන් දියුණුවට පත්වීමෙන් එය බෙදිබෙදී වැට හෙන්නත පටන් ගැනි එසේ වැටහීමේදී ඒ ඒ කොටස්වල ක්‍රියාකාරයේ ස්වභාවයෝද සිතට වැදෙන ස්වභාවයෝද එහි ආධාර ස්වභාවයෝද පැහැදිලි වන්නාහ. එය සිදුවනතාක් මනසිකාරේහෙවත් සතියත් සම්ප්‍රජ්ඥත් හොඳින් තැම්පත්කමින් පවත්වාගත යුතුය. හැම දෙයක්ම මෙනෙහිකොට කිරීමට පුරදවිය යුතුය උත්සාහයෙන් ඒ කළයුතුය. ප්‍රතිපල ගුරූපදේශ අනුව භාවනාවයදන පින්වතුන් හට අතර මග ලැබෙන බාදකයන් මගහරවාගත හැකිවෙ. එය නැතිතැනැත්තාா විසින් අතරක සිத்த නොනව තිනසේ மනසිකාර சிිත්த்த පරම්පරාව පැවැත්විය යුතුය. සංස්කාරයන්ගේ පැවත්මවන මේධ தூන් පිළිබඳ ලක්ෂණ ரස பச்சுப்பட்டானாදිය මෙසේය. පටිය தද දடிබව, ரலுபව அනෙක්ධ தூන්ට පිහිටවීම ස සුධර්මයන් පිළිගන්නා සැටි යනමේ ආකාරයෙන් දැනීම වේ. ආපෝ වැගිරෙන ස්වභාවය අනෙක් ධර්මයන් වර්ධනය කරන ගතිය පිඩු කිරීමේ සැටි හැඟීම යනමේ ආකාරයෙන් දැනීම වේ. තේජු උණුසුම්සවභාවය පැසවීම මරීම මරදභාවට හැරව යනමේ ආකාරයෙන් දැනේ. වායෝ පිම්බීමේ ස්වභාවය චලනය තල්ලු කිරීම යන මේ ආකාරයෙන් දැනේ. මේ හැඟීම් පහළවන්නේ යතෝක්ත අන්දමින් අරමුණ දෙස එකඟ සිතින් බැලීමේදී ඒ මෙනෙහි කිරීම පවත්වන චිත්ත පරම්පරාව දියුණුවීම හේතු කොට ගෙනය. භාවනා අනසිකාරය නොනවත්වා ගෙනයෑම මේ විදර්ශනාවේ ප්‍රධාන කාර්යයි. ලැබෙන තාක් අරමුණු මෙනිහි කිරීමෙන් සතිසම්පජඥ ලැබේ එසේ නොවතොත් ප්‍රමාදයයි මුට්ටස් සතියයි. මුට්ට සතිපුද්ගලයාට භාවනාවක් කොයිද. එහෙයින් අප්‍රමාධ ප්‍රතිපත්තිය රකමින් තමාගේ ආසනයේ කය වදිනසටිද එයින් කාය සම්පස්සේල බෙනසටිද මෙනෙහි කළ යුතුය මෙසේ කිරීමේදී ඇගේ වේදනාව පහළවෙතුත් එයද සිත් බැහැරයතුොත් එයද වෙන යම් කිසි ඇසීම් ආදියක් දැනුනොත් එයද මෙනෙහි කළ යුතුය අන්තිමයේ ඒසිියල්ල අභිභාවනයකොට භාවනාරම්මනයට පහසුවෙන් සිදයාවන්නට හැකිවෙයි. තමාට හොඳට දැනෙන තමාගේ සිරුරේ චලනය මෙනෙහිකිරීම පහසුය. එයද රූපයයි. ඒ රූපයන්ගේ පහළ වන සැටි බිඳන සැටි වැටහෙනවා ඇත. එහි. ඒක චලනයක් නොව චලන රාශ්ියක්ම පෞතිනසටි මනසිකාරයට ඉදිරිපත්වෙනවා ඇත. ඒට සම්බන්ධ නාමධර්මයන් ක්‍රමයෙන් වටහෙන්නට පටන් ගන්නවා ඇත. මෙසේ ඒ ඒ රූප අරූප ධර්මයන්ට අයත් ලක්ෂනාධත් සමග. ඒ ඒ කොටස් එකින් එකට වෙන්වෙන් වෙමින් පෙරිසිந்தමින් පහළවන දැනීම නාමරූප පරිච්චේද ඥානයයි ගන්නා අරමුණට සිතහොඳින් යොදාගෙන හිඳීමට හැකිවයි. එහෙයින් එහි මීට කලින් දැනගන්නට නොලබුණු විසිතරු දැනීමක් පහළවෙයි අත්පාදිගහැරීම් ආදියද මෙනෙහි කිරීමෙන්ම සිදුවන හෙයින් යට සිත යවන විට සිත එහි වැටන සැටියෙන්ද හැපෙන සැටියෙන්ද වැටහෙයි. ක්‍රමයන් මනසිකාරයේ දියුණුකරන විට මේ හැමතැනම විශේෂ දැනුම පහළවෙයි. ගුරූපදේශය ඇතිව මේ භාවනාව ගෙන අයුතු බව මෙහිදී විශේෂයෙන් තේරුම් ගද හැකිවෙයි චිත්ත සමාධිය දියුණු කොටගෙන සිටියකුට රූපයන් පිළිබඳ එකකින් එකක් වෙන් කොට දැනීම ඉක්මනින් සිදවෙයි. අරූප වූනාමයන් පිළිබඳවද එසේම දැනීම වෙයි. මෙහිදී ඉදිරිපත්වන හැම අරමුණකදීම මේ වෙන් කොටගන්නා දැනීම පහළවෙයි. අරමුණත් අරුමන ගැනීමත් වෙන්වෙන් වී සිතට දැනෙන අවස්ථාවේද, සත්ව පුද්ගල හැඟීම නැතිවෙයි. අරමුණ බෙදිබෙදී වැට හෙන්න්නට පටන් ගැනී. පාඩම් නිසානොව, අසා ගැනීමක් නිසානොව අනුන්ගේ කතාවක් විශ්වාසකිරීම නිසානොුව. තමාටව මේ හැඟීම පහළ වන විට සිතට ඉතා උසස්ශක්ත්තියක් ලැබී ඇත්තේය. ලැබෙන තාක් අරමුණු සම්බන්ධ කරගෙන පවත්නා මේ ශත්්‍යයත් සමග යතුවොක්ත හැඟීම මේ නාමරූප පරිච්චේද ඥානයයි. මෙයින් ලැබෙන ආනිසංසය ඔබට මෙසේ දැනේ සත්ව සම්මෝහ නැතිවෙයි මිත්‍යාදෘෂ්ටි නැතිවෙ අසම් මෝහ භූමියෙහි සිත පහිටයි යතාභූත දර්ශනය නාමරූප වවත්තානය සංකාර පරි්චේදය යන නම්දමට විවහාර කෙරති. මෙහි සඳහන් කර පිළිවෙත ඉතා සංශේප ක්‍රමයයි අටලොස් ආකාර පිළිවෙතක් මේ සඳහාදක් වන ලද්දේය ඒ ක්‍රමයන් ආචාරිවරුන් විසින් තේරුම්ගෙන ඒ ඒ අවස්ථාවලදී ඒ පුද්ගලයන්ගේ සුදුස්කං අනුව යෙදෙන බව සැලකිය යුතුය යෝගාවචරයාට ඒ හැම ක්‍රමයක්ම නොදනීමෙන් භාවනාවට පාඩුවක් නොවන බව දත යුතුය මේ දිට්ටි විසුද්ධිය පිළිබඳ පිළිවෙත මෙහි දැක් වූයේ සමතය පුොරුදු කරන පුද්ගලයකු සම්බන්ධ චිත්ත තත්ත්වය අනුගමනය කිරීමනි. කලි ඔහු චිත්ත විසුද්ධිය ලබා සිටි හෙයිනි. එසේ පුරුද්දක් නැති ශුද්ධ විදර්ශක යෝගාවචරයා විසින් මෙහිදී මීට වඩා වැඩ රසක යෙදිය යුතුය ආචාර්වරයා විසින්ද ඒ අන්දමින් අනුශාසනා කළ යුතුය සක්මම් භාවනාවත් ආසනභාවනාවත් අනෙක් හැම ඉරියවුරසත් සමාධිය වැඩනසේ යුද වාලීමට මෙහිදී කර්ම ස්ථානාචාරිවරයා උනංග විය යුතුය ප්‍රථමයෙන් සමතයේ වැඩනොකොට විදර්ශනාවෙන්ම මේ භාවනාව අරඹන පින්වතුන් විසින් සංකාර සම්මස්සන කාලයේදී පටවියාදී ධාතු වශයෙන් මනසිකාරය හෙවත් සැලකීම පුරුදු කළ යුතුය. එහිදී ධාතුූන් පිළිබඳ ස්වභාව කෘත්්‍යාදිය සහිතව අවබෝධය යතෝක්ත සල්ලක්කනචිත්තයට පැහැදිලි වෙයි. මේ අවස්ථාවේදී සිත එතරම්ම පිරිසුඳුනොවන හයින් අතරින් පතර ඒ සල්ලක්කනචිත්තයට බාහිර කාමාදී අරමුණුද හමුවන්නට සම්බන්ධ වී පහළවන්නට ඉඩ තිබේ. මෙහි යෝගාවචරයාහට ලැබී තිබෙන්නේ ක්ෂණික සමාධිය. යද අතිශයෙන් තරුණය එසේම දුබලය මේ ස්වභාවයන් හේතු කොටගෙන අතරින් පත්‍ර පහළ වන වික්‍ෂිප්ත චිත්තයන් යතෝක්ත සල්ලක්කන චිත්තයන් විසින් ඥට පත්කර ගැනීමේ සමත්කමලබේනම් එකල්හි කාමච්චන්දාදී නීවරණ බලය මැඩුණු බව තේරුම් ගත යුතුය ටිකවේලාවක් රඳවා ගැනීමට සමත්හෙයින් ප්‍රතිපක්ෂධර්මවලින් අනවිභූතහෙයින්ද උපචාර සමාධයට සමාන බලයක් එහි තිබේ. සෝපීහි ආරම්මනේ ඒක කාරේන පවත්තමානෝ පටිපක්කේන අනවිිභූතෝ අපපිතෝ විය චිත්තාං නිච්චලං ටපේති යනු විසුද්ධි මග්ගටීකාචාර්ය වචනහෙයින් මේ ෂණික සමාධියද හොඳර ශක්තිමත් බව දතයුතුය. විදර්ශනාභාවනාවේය දින්නහුගේ සල්ලක්කන චිත්තය යම් ප්‍රකට අරමුණක් රැගෙන පවතිී නම් එය එක් අරමුණක් සලකා ஈலங்கට எபதும தவත් அறமுணக்த ஈலங்கට தவත් அரமுணக்தை சல்லக்கன சித்த பணம்ம்பராவ எ ஆக்காரேகிின் வென சித்தக்கின் அතරක් නැතිவ පவத்தி. அரமுன நாணாக்கார உුවත් ஏ හැம தැனம එකம சல்லக்கனாக்கார உ சித்தயே சமாபிதாக்காரய එක சமானய පළමුුවන්න යම්බඳු සමාහිත වූසිතකින් සලකානම් දෙවැන්න තුන්වැන්නද එබද වූසිතින් සලකයි. හැම සල්ලක්කනයම සමාහිතය මෙසේ පැවති මේ සිත ප්‍රතිපක්ෂණීවරණයන්ගේ බලයට යටනෝයේය මෙබඳු මේ ක්ෂණික සමාධිය ර්පනා සමාධ්‍ය සේ බලවත්යයි දතයුතුය මේ චිත්ත විසුද්ධියයි උපචාරත් ධ්‍යාන ධර්මත් චිත්ත විසුද්ධිය බව අර්ථකතාවේ ප්‍රකාශිත විය මේ විදශනාපූර්වක භාවනාව චිත්ත විසුද්ධිය මෙහි ප්‍රකාශිත ෂණක සමාධියයි උපචාර සමාධියහි සංග්‍රහ කිරීමෙන් යතෝක්්‍ර ප්‍රකාශය කරන බව දතයුතුය. උපචාරය පමණක් ලැබෙන කර්මස්ථාන මුලදී දක්වන ලද්දේය. එහි උපචාරය යයිකියේ ෂණික සමාධියමැයි. පටමස්ස ඥානස පරිකම්ම, ගෝ්‍රභூ පටමස්සඥාானස්ස அන්තර පச்சන பச்சයயோ ැයි වදාල පරිදි ධ්‍යානචිත්ත වීතියේ ලැබෙන ්‍යානචිත්තයට මුලින් ලැබෙන සිතමෙන්ම එයින් ප්‍රථම පරිකර්ම වශයෙන් උපදනා අවස්ථාවේ ස්චිத்தයද උපචාரනාமෙන් විවහාර කරනලද හயின் ට උපචාරනාමය සුද සුය නාම රූප පරිච්චේද ඥානය මේචිත්ත විසුද්ධිය සම්පූර්ණවීමෙන් ලබෙන්නේය එහිදී නාමරූප දෙවර්ගය නියම වශයෙන් බෙදී නුවනට පෙනෙන්නට පටන් ගනිී භාවනාරම්මනය සඳහා ආශ්්‍රාස ප්‍රශ්වාස හෝ ඒ වේගයෙන් දැනෙන ශාරීරික චලනය හෝ යොදාගෙන තිබේනම් ඔහුට මේ සංස්කාර පරිච්චේදය ඉතා පැහැදිලිලෙසට වැටහෙන්න්නට පටන් ගනිී එන් දියුණු වූ මේ නුවනට ලැබෙන හැම අරමුණක්ම පැහැදිලිව පෙනෙන්නට පටන් ගන්නේය භාවනාවේ යෙදනි යෝගාවචරයාට ඒ සඳහා විශේෂි උත්සාහයක් නැතත් අනායාසයෙන් ඒ පිළිබඳ වැටහීම සිදුවන්නේය. ඒ ඕ නෑකමින් සිතා ගැනීමෙන් පහළවෙතුත් භාවනාමයඥානය නොවේ චින්තාමයයි එනම් සවර්ශක්තියෙන් දුටු ඇසූ උගද්දේ අනුව පහළවන ඥානයයි භාවනාමය ඥානය මේ දෙකින්ම දියුණුූ ධර්ම ස්වභාවය වසා සිටි කෙලෙසුන්දුරු වීමෙන් පහළවන නියම දැනීමයි. දිට්ටි විසුද්ධිය නම් සත්ව පුද්ගල හැඟීමෙන් අහක වූ පිරිසිඳු දැනීමයි. සදරට අරමුණුවනතාක් රූපාදී අරමුණු නාම් රූප දෙකට බෙදී වැටහෙන කල්හි සත්ව පුද්ගල සම්මෝහයට ඉඩක් නො ලැබේ. මෙසේ මේ මිත්‍යදෘෂ්ටියයෙන් මිදීම සැලසයි චිත්ත බල වැඩේ සමාධි බලය දියුණු වී තිබේ. ගත් අර්මුණ හැර අන් අරමුණු අඩුය. එහි තැන් පත්වෙයි මෙනෙහි කිරීම පහසුය ලැබෙනතාක් අරමුණු හැම විටවම මෙනෙහි කිරීමට සමර්ථවේ මුවන අරමුණකමුල මැද අගයන මේ අවස්ථාවලින් වැඩි කොටසක් අත්‍යන්තේල් මෙනෙහි කළ හැකිවෙයි එයින් සල්ලක්කන චිත්ත පරම්පරාව නොනවත්වා දිගට ගෙනයාමට උනන්දුව එතැන සිට පහළ වෙයි කර්මස්ථානාචාරීන් වහන්සේට මේ තත්ත්වේ දැනගන්නට ලැබුණ විට උන්වහන්සේ සුදුසු පරීක්ෂණයකින් පසු මෙනෙහි කිරීම දියුණු කිරීමට උපදෙස් දෙන්නාහ. යෝගාවචරයාගේ සෑම ඉරියව්වකම ඒ දියුණු මනසිකාරය නොනමත්වාගෙනයාම සිදවෙයි. ආසන භාවනාවේදීද සක්මනේදීද විශේෂයෙන් මෙහි ප්‍රතිඵල මතුවන්නට පටන් ගනි. මෙහිදී යෝගා විචරයාගේ වැඩ බොහෝ හෙමින් සිදුවයි ඔහුට අත්පා දිගහැරීමේදී හැකිලීමේදී පළමුුවෙන් ඒ ඒ ක්‍රියා පැවැත්වීමේ කැමති සිත් වැටහේ එස්සේ හැම ක්‍රියාවකදීම දෙක දෙක සැරකීමට සිදුවයි ඇකිලීමේ කැමති සිත ඇතිකල්හි ඇකිලීම සිදුවයි දිගහැරීමේ සිත ඇතිකල් හි දිගැරීමම සිදවෙයි. තමාට හොඳටම රූපාරූප ධර්මයන් ප්‍රකටව වැටහෙන හෙයින් එහි හේතුූන්ද ප්‍රත්‍යක්ෂව වැටහෙන්නට පටන් ගනි. ප්‍රකට වූ නුවනට හමුවන මේ අවබෝධය දියුණු වූ පසු රූපය පහලවීමට හේතුවන අවිද්‍යාව තෘෂ්ණාව කර්මයයන මේ හේතුවන් පිළිබඳ අවබෝධයද අනුමානවශයෙන් ලැබේ නාමය වන සිතටත් සිත සම්බන්ධ ධර්මයන්ටත් හේතුද ප්‍රත්‍යක්ෂ වශයෙන්ම අවබෝධ වෙයි. එය මෙසේය රූප අරමුණක් ඇසේ ගැටීම නිසාද ශබ්ද අරමුණක් කනේ ගැටීම නිසාද ගන්ධ අරමුණක් නාසිකාවේ ගැටීම නිසාද, රස අරමුණක් දිවේ ගැටීම නිසාද. පොට්ටබ්බ අරමුණක් කයේ ගැටීම නිසාද. සිත් පහළවන හැටිද? පස්ස වේදනා සං්ඥා චේතනා පහළවන හැටිද. ප්‍රත්්‍යක්ෂ වශයෙන් වැටහෙන විට මෙබඳු අවස්ථාවේ ඔහුට පච්චේ පරිග්ගහඥානය පහළවේ පරම්පරාවත් විපාක පරම්පරාවත් පැහැදිලිවන කල්හි මේ යෝගාවචරයා හට කංකා විතරන විසුද්ධියෙන් චිත්තය දියුණුවයි කර්මයක් කරන්නෙ ෝ විපාකයක් මිදින්නෙක් නැතැයි වැටහීම සිදවෙයි ඒව මේතං අභි්ඥාය බික්කු බුද්දස් සාාවකා ගම්බීරං නිපුුුණං සුන්ඥං පච්චයං පටි විද්ජතිී මෙසේ දැන බුද්ධ ශ්‍රාවක මහනතෙමේ සියම් වූ වෙදක කාරක ශූන්්‍ය වූ ප්‍රත්්‍යය ප්‍රතිවේද කරයි. එහි ප්‍රතිඵලය නම් කාංකාවිතරණ විසුද්ධිය සම්පූර්ණවීමෙන් ඒ පුද්ගලයා හට ලැබෙන ප්‍රතිඵලය යෝගාවච්චරයා මනසිකාර භූමියයේ ගැබුරට ගොස් ඒ බව හැඟි වෙන ඉරියවුද කතාද එබඳු ගතිපැඇතුූම් ඇසුරු කරන හැටි දැනගන්නට ලැබීම කාලාත්‍රය පිළිබඳ වූ ජීවිත සැකයන් ලිහි තිබන හැටි ප්‍රකාශවෙයි. මේ හේතු කොටගෙන තුනුරුවන් කෙරෙහි ආචාරයන් කෙරෙහි තමාට උපකාර වුවන් කෙරෙහිද මහත් භාක්තියක් හුගේ මයින් ප්‍රකාශවෙයි හලාලන්නට නොහැකි න්දමින් බලවත් ප්‍රීතියක් ගලන්නට පටන්ගනිී. එය නිතරම ප්‍රකාශ කෙරමින් කර්මස්ථාන භාවනාව පවා මදකට නතර කරයි. භාවනාවෙන් පිටපැන පවත්නා යෝගාවචරයාගේ මේ තත්වය ඔහුගේ භාවනා දියුණුවට බාධක හෙයින් මෙහිදී උපදෙස් දෙන්නාගේ පිහිට ඉතා උසස් වශයෙන් සැලකී හැකිය. මේ ඥානයෙන් සම්පූර්ණ වූ විදර්ශක යෝගාවචරයා බුදු සසුනෙහි අස් පැසුම් ලද්දෙකි නියතගතික චුල්ල සෝතාපන්නේයකි මග්ගා මග්ග ඥාන දස්සන විසුද්ධිය කංකාවිතරන විසුද්ධියමරුණු පසු භාවනාර් රම්මනයේ මුලත් මැදත් පැහැදිලිව වෙන්වෙන්ව පෙනෙයි ඒ ආරම්මනය මොල්මුල් කොටස් පහලවමින් නැතිවමින් යන කල්හි ඊළඟට අරමුණු පහලවන බවද පැහැදිලි වෙයි සක්මනයේදී පාතැබීම් එසවීම් යන මෙහිද හින්ඳීම් ආදියෙහිදී හටගන්නා දුක්වයදනා වලදීද. එකක් පහලවී පැවතිී නැතිවී ක්‍රමයෙන් සංසිින්දන හැටි ප්‍රත්්‍යක්ෂව අවබෝධවෙයි ටගන්නා දුක්වේදනා ආදිය කීප විටක් මෙනිහි කිරීමේදී සංසිදීම වෙයි. මෙසේ මෙහිදී යෝගාවචරයාගේ සිතට නාමරූප සම්මර්ශනය හොඳට අසු වී පවදී. ඒ හෙවතුගඩගෙන උදයාවිය දෙකින් තොර කිසිද නැතිබා වැටහෙයි. සල්ලක්කන චිත්තය වූ විදර්ශනාවට නැගුණු ධර්මයන් පැවති තුනිීවී යන්තමින් දැන තත්ත්වයට ද පත්වී අවසන්හි සියලු අන්දමින් නැතිවී යනු සිතට දැනන හෙයින් ගෙවිගෙවී යන තේරුමෙන් ඒවා අනිත්‍යයයි සම්මස්සනය වෙයි. එක්කෙක් දුක්වේදනාවක් පහලවී මනසිකාරයෙන් පසු නැතිවනවිට තවත් දුක්වේදනාවක් පහලවෙයි ේ නිරතුරුව දුක්වේදනාවන් සලක නහොට දුක්ක රාශයක්ම යැයි ප්‍රත්්‍යක්ෂ්‍රව සම්මර්ෂණයවෙයි. මේ අනිත්‍ය ස්වභාවයන්ද දුක ස්ොභාවයන්ද සිදුවන පහළවන හැටි සැලකීමේ දී එම ස්ොභාවයන් වැලකීමේ අධිපතිකමක් තමාට නැත එහි ඉසුරු බවක් නැත එහෙයින් අනාත්මයයි සැලකීම වෙයි මෙසේ ශුද්ධ සල්ලක්කන චිත්තයට අනිත්‍ය දුක්ක අනාත්මையைයි අනායාසයෙන් යම් දැකීමක් පහළවේනම් එ චින්තාමයත් නොවයි සුතමයක්ත් නොවේ ඒ වනාහි භාවනාවෙන් ජනිත ඥානයයි එයද ප්‍රත්‍යක්ෂ සම්වර්ෂණයයි. මේ ආකාරයෙන් කීපවරක් දැකීමෙන් සිතට දැනීමෙන් ලද අනනුභූතිය අනුව අතීත පසුුවූ සිදුවීම් ද මෙසේය. අනාගත සිදුවීම් ද මෙසේය. වර්තමාන සිදුවීම් ද මෙසේය කොතනැත් මෙසේය, කාගෙනත් මෙසේ යැයි කියා අනුමාන සම්මස්සනය ද දියුණු වෙයි. මෙකී සම්මස්සන ඥානය ක්‍රමයෙන් දියුණුවට පත්වීමේ දී සංස්කාරෙන් පිළිබඳ සැලකීම නය විපස්සනා සංඛ්‍යාත කලාප සම්මස්සන වශයෙන් සියල්ල නොහැර අසු වී සැලකීමට පුළුවන් වෙයි. විදර්ශනාව සඳහා අරමුණට ඉදිරිපත් සංස්කාරන් පිළිබඳ අනිත්‍ය ආදී වශයෙන් වැටහීමේදී සෙසු සංස්කාරයන් ගැනද ඒ අනිත්‍යාදී ලක්ෂණ පැතිර ඇතිබා වටහා ගැනීමෙන් පාලකරගන්නා දැනීම නය විපස්සනාවයි එම අතීතාදී කොටස් එකකුළහකට ඇතුළත්කොට කලාපකොට මෙනිෙහිකිරීම සිදුවනැහෙයින් කලාප සම්වර්ෂනයද වෙයි. මේ ආකාරර්මිනිිහිකිරීමේදී උපදිනා උපදිනාතා සංස්කාරයන්, උපදින කෙනෙහිම සැලකීමට සමර්ථභාවය ලැබෙන විට ඒ විදශනාවගේ ආනුභාවයෙන් ඕබාසූ පීති පස්සද්දී අධිමොක්කෝච්ච පක්්ගහෝ සුකං ඥාන උපට්ටාන්න උපෙක්කාච නික්කන්තීච යන්නෙන් ඉගැන්වූ විදශ්න උපක්ලේෂීෝ පහළවන්නහා. එහි ඕබාස නම් ආලෝකයයි එය තමන් හට පෙනෙ බලවත් ක්‍රීතියද පහළවෙයි. ශරීරයේ පස්සද්‍යය වූ බර නැතිගතියද පහළවෙයි. අදිමොක්ක නම් බලවත් ශ්‍රද්ධාවද පහළවෙයි. පගගහ නම් වීරියයි. එයද සොකයද තිියුණු වූ විදර්ශනා ප්‍රඥ්ඥාවද සතියද මධ්‍යස්ථාකාර උපේක්ෂාවදයන මේ ගුණ ක්‍රමක්‍රමයෙන් පහළවෙයි. මේ සියලු තන්හි සියලු තෘෂ්ණාව වූ නිකාන්තියද නොදනමවාගේ පහළවෙයි. මුලදී කියන ලද සිතේ දියුණුගති පහළ වූ විට මාර්ගඵලය නසා ලැබුණු ගුණයයි වරදවා සිතාගනිී මෙයින් ඔහුට භාවනාවේ කොනකට යාමට නොහැකි වෙයි තමාගේම දැනීමෙන් හෝ ආචාරීන්ගේ මෙහයවීමෙන් හෝ මෙනෙහි කිරීමෙන් නියම මඟට බැසීමෙන් පහළවන්නේ මග්ගා මග්ග ඥාන දස්සන විසුද්ධියයි. පටිපදා ඥාන දස්සන විසුද්ධිය සංස්කාර ධර්මයන් පිළිබඳ පැවති සම්මස්සනයේදී ඒ ධර්මයන්ගේ උත්පාදයත් බංගයත් දෙක ඒ ඒ අවස්ථාවේම දක්නාා නුවන පටන් ගැනීමේදී තරුණ උදයක්්‍යය ඥානයයි. විදර්ශන උපක්ලේෂ වශයෙන් පැවති ඕබාස ආදිය මෙැණෙහි කිරීමෙන් හෝ නොමැණහි කිරීමෙන් හෝ තමාට ප්‍රකටව දැනනු නාමරූප ධර්මයන්ම නිරන්තරව සරකන කල්හිී. ඔබාස් ආදී උපක්ලේෂයන් ඉක්මගෙන තනිකර උදයක් බෙහීම ඥානය පවතී. එකල්හි මේ යෝගාවචරයාට සල්ලක්කනයක් පාස මෙනිිහි කළ අරමුණද ඉපිද බංගේයට පැමිණේ. ඒ ඒ අරමුණ එතනම නැතිවෙයි. එය වෙනදේකට යන්නේ නැත. යනු හොඳින් වැටහෙනෙහයින් නාමරූප ධර්මයන්ගේ ශණයක් පාසා තිබෙන උදේවැදක පෙනෙයි. මෙයින් ඒ සංස්කාරයන්ගේ උදයහා වය වෙන්වෙන්ව ප්‍රධ්‍යක්ෂව තේරුම් ගැනීම සිදවෙයි. ඒ බලවත් උද්්‍යයක්්බේ ඥානයයි. පටිපදා ඥානදස්සන විසුද්ධිය පටන් ගැන්ම මෙයයි මෙතැන් පටන්, බංග, බය, ආදීනව, නිබ්බිදා, මුංචිතකමියතා, පටිසංකා සංකාා රුපෙක්කා අනුලෝම යන ඥාන පරම්පරාව සියල්ලම එකතුකොට පටිපදා ඥානදස්සන විසුද්ධියයයි විවහාර ලැබයි. ඥානදස්සන විසුද්ධිය නම් මාර්ගඥාණයයි මෙසේ මේ සප්ත විසුද්ධී ක්‍රමයෙන් ලැබෙන ප්‍රතිපත්තිය විදර්ශනා භාවනා ක්‍රමය බව සංෂයපයෙන් සලකාගතයේතුයි. ඥාත පරිഞ්ඥා තීරණ පරි්ඥා පහන පරිഞ්ඥාවෙන් ලැබෙන අවස්ථාහා සම්මස්සන ආදිය ඥාන පරම්පරාවේ විස්තරයද සවිස්ත රුප්‍රදේශයන් දක්මුණ විට ප්‍රකාශයට පත් කරනු ලැබේ. යතෝක්ත ඥානයෙන් ලැබීමේදී පහළවන හැඟීම් හා තත්වයද කල්ලඇතිව යෝගාවචරන්ට දැනුන්දීම හානිකර බව සැලකයුතුයි එසේ එම මේ භාවනාක්‍රම සියල්ල පිළිබඳවම උපදෙස් ගැනීමට ඇසුරු කළ යුත්තේ ප්‍රතිපත්තියෙහි එදුණු කල්්‍යාන මිත්‍ර ගුණසම්පන්න ආචාරයන් බව සලකා ගතයුතුය කල්්‍යාන මිත්තතෝ හෝති කල්යාාන සහායෝ කල්්‍යයාාන සම්පවන්සකා යනුවෙන් ලැබගතයුතු කල්්‍යාන මිත්‍ර සම්පත්තිය වධාරණ ලදී පදතුනෙන්ම කල්්‍යාන මිත්‍ර සංසර්ගයේෙහි භක්තිෝපද වන සේක එහි කල්්‍යාන මිත්‍ර ලක්ෂණ මෙසෙයි කල්්‍යාන මිත්‍රයා ශ්‍රද්ධා සම්පන්න සීල සම්පන්න සුත සම්පන්න සමාධි සම්පන්න පඥ්ඥා සම්පන්න වේයයි කියා කල්්‍යාන මිත්‍ර ගුණ අටක් දක්වන ලදී කල්ලයාන මිත්‍රයා ශ්‍රද්ධාගුණෙන් සම්පූර්ණහෙයින් බුදුන්වහන්සේ සහ බෝධියද කර්ම විපාකද විශ්වාස කරයි එහෙයින් සම්බෝධයට හේතු ව සතුන් කෙරෙහි ඉතාශී භාවය නොහැර සිටි පිරිසු දු සීල සම්පන්තිය යුක්තවීම හේතු කොටගෙන සබ්‍රහ්මචාරීන් හට ප්‍රියමනාප වෙයි ගරු වෙයි සලකලි ලබන්නෙක් වෙයි වරද දුටතන චෝදනා කෙරෙයි ආපයට ගරහන්නෙක් වෙයි. චක්කුපාල ස්වාමීන් මෙන් තම පහසුව නොබලා පවිටන් දුරු කරයි. ඔවුන් සමඟ සබඳකම් නොපවත්වයි. කර්මස්ථාන පටිසංයුක්ත කතාව හා තදනුකූල ධර්මදේශනාව පැහැදිලි කොටකීමෙහි මනා සමත්කමකින් යුක්ත වෙයි. අනුන්හට අවවාදදන ගමන් අනුන්ගෙන් ලැබෙන වචනද ඉවසීමෙහි සමත්වයි කෝපාදයක් පහළ නොකොටගෙන පර කතාවන් ඉවසන සුළු වෙයි සුත සම්පත්තියෙන් යුක්ත වූ මේ කල්්‍යයාන මිත්‍රයා පටිජ සමුපාද ආදී ගැමුරු ධර්ම කොටස් තැනට සුදුසු අන්දමට ප්‍රකාශ කරයි. තමහට ලාබ ලැබෙන කතාද එතවතුන් හට ලාබ පැවරෙන කතාද පරලාභයන් වැලකීමේ කතාද නොකරයි. තිරච්චාන කතාදනොකරයි දසකතා වස්තුූ පටිසංයුක්ත කතාවන් පවත්වයි. තයාගගුණෙන් හෙබියාාවූ කල්්‍යයාාන මිත්‍රයා අල්පේච්චයෙක් වෙයි. ලදදෙන් නොසැහි මතු බලාපොරොත්තුවන්නේෙක් නොවෙයි. අධික ලෝබයෙන් නොමැඩුනේ වෙයි. නැතිගුග ගුණ අං අගවන පාපිච්චයෙක් නොවෙයි. ඇති ගුණේ හෝ කියාපා පිළිගැනීමෙහි පමණ නොදන්නා මහිච්චයෙක් නොවේ. විවේක වත්පුරමින් එයට ගුණ කියන්නෙක් වෙයි නුසුදුසු පුද්ගලයන් සමග එකතු නොවෙයි සුදුසු පුද්ගලයන් සමඟ වුවද පමණ දැන ආශ්වය කරයි. වීරය ගුණයෙන් සපුරාගල් සිතති කල්්‍යයාන මිත්‍රයා නොපසු බටය. දැඩිවගත් වීරියෙන් යුක්තය කුසීත පුද්ගලයන්ගෙන් තොරවෙයි ගුණ කැමති ශාසනා ආචාරයයට ආදර්ශ සම්පන්න වෙයි වීර කතා ඇතිවේ කෙලෙස්මුල් බස්නා වැඩපිළිවෙලෙන් තොර වූයි. ශ්‍රද්ධ ආදී ඉන්ද්‍රියධර්මයන් වැඩීමෙහි ප්‍රයුක්තවෙයි සත්වනට හිත පිළිවෙතෙහි උනන්දු වෙයි. සති සම්පාතිය යුක්ත වූ කල්්‍යානමිත්‍රයා නිතර එලඹ සිටි සිහෙන් යුක්තව වැඩෙහි හෙදෙයි. ප්‍රමාධයෙන් තොරව අප්‍රමාදයෙන් නිබද එස වනු සිත් ඇත්තෙක් වෙයි උලාවෙන් තොරවෙයි සමාධි සම්පත්තියෙන් යුක්ත වූ මේ කල්්‍යානමිත්‍රයා වික්ෂිප්තකමින් ඇත්වෙයි යෝග භාවනාව අත්පත්කොටගෙන මතුමත්තෙහි අභිවෘද්ධිය සඳහා වැඩ කරයි. ප්‍රඥා සම්පාතියෙන් යුක්ත වූ කල්්‍යයානමිත්‍රයා අවිපරිතව ධනයි. මෙසේ හෙතම සතිසම්පත්තියෙන් කුසල ධර්මයන් පිළිබඳ පැවතුම් ස්වමින් නුවනින් සතුන් කෙරහි හිේශීතාව තත්වූ පරිද්දෙන් දැනගෙන සමාධියෙන් එකඟසිත ඇතිව වීරියෙන් සතුන් අවැඩින් වලක්වාග වැඩහි හිත ක්‍රියාවෙහි යොදවයි.